බැසිල් මහත්තයා කියනවා අපේ අපනයන තේපොල් රබර් නැගලලු දැන් ආනයන වලට වඩා ඇයි බේත් ගෙන්නන්නේ නැහැ පෝර ගෙන්නන්නේ නැහැ වාහන ගෙන්නන්නේ නැහැ එකම දෙයක් අ පිට රටින් ගෙන්නන්නේ නැතුව කියනවා අපනයන නැගලලු ආ බේත් හිඟයි ස්පිරිතාලවල අපේ කාලේ තිබිච්ච නොමිලේ දීපු එකක්වත් අද කෙරෙන්නේ නැහැ ගොවියට පෝර නැහැ පෝර හිඟයි නොමිලේ දෙනකොට පෝර භාගයයි දුන්නේ පෝර හිඟයි ඒ ඇස්සේ අද ගොවියට අවමාන කරනවා බැසිල් මහත්තයා එයා කියනවා මේ ඔය ගොවියෝ වට්ටක් කෑට දෙකක් වීසි කරලා දාලා කුඹරට ඊට පස්සේ නිකම්ම ඉබේ වට්ටක් හැදෙනවලු පොරවේ ඊට පස්සේ වට්ටක් විකුණ ගන්න බැරියෝ කියලා කෑ ගහනවලු වට්ටක් කන්නේ උන් නැල්ලු ලංකාවේ ඒ නිසා වැවෙන එකක් විකුණන්න පුළුවන් එකක් වවන්න ඕනලු මේ නොකිය කියන්නේ මොකද්ද බැසිල් මහත්තයා ඕක ඔය කාලයක් තිස්සේ කියපු එක මොනවද මේ කියන්නේ දුම්කොළ වවපල්ලා බටාන වවපල්ලා පිටරට යෑමට වවපල්ලා මේ රටේ උන්ට වවන්න එපා කියන එක නෝ කියන්නේ ඔය කියන්නේ ඒකනේ බැසිල් මහත්තයා දැන් මෙව්ව අපේ ආණ්ඩුව එහෙම කවුරු හරි කිව්වනම් මලාට ගිරිය පුප්පගෙන රටේ ස්වයංපෝෂිත වීමට විරුද්ධයි වට්ටක්ක වලින් ස්වයංපෝෂිත වීමට මුන් විරුද්ධයි කොල්ලු පිටියේ ඉන්නේ මෙහෙම වුන් කියලා නේද මුන් ලන්සි අරවා මෙහා කියලා මහා පරිමාණෙන් නැගී ඉඳලා මෙලහට අද අපිට පේනවා මම අද කියනවා මේ වට්ටක්ක ගෙඩියට අත තියලා විතරක් රාජපක්ෂලා නවතින්නේ නැහැ ඔය යටින් කියන්නේ වෙන මොකුත් නෙමෙයි ඔය ඉඩම් ඔක්කොම අද අර ආඥා පනත යර්ධ තියෙන ඉඩම් අද ඒවා තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගොවිබිම් බහුතලයක් ඒ ටික අයින් කරලා ප්‍රාදේශීය ලේකම්ට දීලා මේවා විකුණන්න යන්නේ බැසිල් රාජපක්ෂලා ඩෝල් කම්පැනියට කෙහෙල් වවන්න අක්කර 5000ක් කුරුණෑගලින් අක්කර 5000ක් පොළොන්නරුවේ කන්දකාඩුවෙන් සෝමාවතියෙන් දුන්නා මේ හදන්නේ වට්ටක්ක ගෙඩියට මෑ කරලට බණ්ඩක්ක ටිකට මුං ඇට ටිකට ගහලා ඇමරිකන් සමාගම් වලට මේ ඉඩම් විකුණන්න යන පොට තමයි මේ බැසිල් මහත්තයලා හදාගෙන යන්නේ මිට්ටෝරුන් මේක හැම කෙනාම තේරුම් ගන්න ඕන ඒ නිසා මතක තියාගන්න දේශීය ආර්ථිකයක් අපි ගොඩනගන්න ඕනේ දේශීය කෘෂිකර්මයක් අපි ගොඩනගා ගන්න ඕනේ ඒ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරලා තියෙනවා සමගි ජන බලවේගයෙන් ඒක නිසා මේ රටේ අද අලුත් අවස්ථාවක් තරුණයින්ට අවස්ථාවක් මෙවර ලැබිලා තියෙනවා මතක තියාගන්න අපේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ වැඩ කරලා මේ කටුබැද්ද වෙළඳ මැදස්ථානයේ ඇතිකලේ වීර පුරංගප්පු ක්‍රීඩාංගණයේ අද කොහොමද ඉස්සර කසකස් දෙකයි දූවිල්ලයි අද පහල කාපාක් එක උඩ උද්‍යානය ඔවැනි ගොඩනැගිල්ලක් උඩ උද්‍යානයක් හදපු උද්‍යාන දෙකයි ලංකාවෙම තියෙන එකක් මොරටුවේ අනික ජෝර්ජ් ද සිල්වා උද්‍යානයේ මහනුවර දෙකම හැදුවේ මම අද මොරටුවට ආලෝකයක් වෙන්නේ මේ වැඩ කටයුත්ත අපි කරලා තියෙනවා අංක 1 පාටලි චම්පික රණවක කොළඹ දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය